නීතිපතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් පසුගිය තුන්වනදා ජනාධිපතිවරයා කළ කතාව හාදාළව කරුණු දක්වමිනුයි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මේ බව දෙනුම් දෙන්නේ. ඒ එම සංගමයේ ලේකම් නීතිඥ චතුරේ ගල්හේන මහතා වෙත ලිපියක් යොමු කරමින් නීතිපතිවරයා රජයේ ප්‍රධාන නීති උපදේශකවරයා ලෙස කටයුතු කළ නමුත් විධායක බලතල දරන්නේ නැති බවද ජනාධිපති ලේකම්වරයා පෙන්වා දෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා නීතිපති ධුරයට මීට පෙරද පත් කරනු මැත. ජනාධිපති නීතිඥ සරත් එන් සිල්වා මහතා නීතිපතිවරයා ලෙස පත් කරනු ලැබුවේ ඔහු අධිකරණ සාමාජිකයෙකුව සිටියදී. ජනාධිපති නීතිඥ මොහාන් පීරිස් මහතා පත් කළේ පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය මත පෞද්ගලික නීතිඥ මණ්ඩලයෙනි. 2016දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති නීතිඥවරුන් වන සුහද ගම්ලත් ජයන්ත ජයසූරිය සහ කපිල වෛද්‍යරත්න යන අයගේ නම් ව්‍යවස්ථා සභාවට නිර්දේශ කළා. එහිදී ව්‍යවස්ථා සභාව අනුමත කළේ ජයන්ත ජයසූරිය මහතාගේ නමයි. නීතිපතිවරයා පත්කිරීම සඳහා ස්ථාවර ක්‍රමවේදයක් නොමැති බව මේ අනුව පෙනීයයි. එබැවින් නීතිපති තනතුර සඳහා තනි පුද්ගලයෙකු වෙනුවෙන් නීතිඥ සංගමයේ පෙනී නොසිටිය යුතු බවද ජනාධිපති ලේකම්වරයා නීතිඥ සංගමයට යොමු ලිපිය මගින් තවදුරටත් පෙන්වා දී තිබෙනවා.